සුභාවිත ගීත නූතන සමාජයට හඳුන්වලා දෙන එක අපේ යුතුයකමක් මම ගුරුවරයෙක් ඇත්තටම ගුරුවරයාගේ රාජකාරිය ළමයි ඉල්ලන දේ දෙන එක නෙමෙයි ළමයින්ට අවශ්‍ය දේ දෙන එක මම මේ දෙන්නේ අවශ්‍ය දේ හේතුව 2000න් පස්සේ තරුණ පරම්පරාව මෙලෝ රහත් නැ කියන සමාජයක මම ඔප්පු කරනවා ඔවුන් වෙන වෙන කවරදාටවත් වඩා රසවත් පිරිසක් කියලා. ඒ මම මීට කලින් වීඩියෝ වලත් කිව්වා මගෙත් එක්ක චාරිකාවක් ගිය දරුවන්ගේ තියෙන අපූර්ව රස රසවින්දන ශක්තිය. එතකොට මම තීරණය කරා මේ ගීත තුල ඇති රසවත් බව තුලින් ඔවුන්ගේ හදවතට කතා කරන්න. මේ ලෝකේ වෙනස් කරන්න බෑ ආකල්ප වෙනස් නොකර. ආකල්ප තියෙන්නේ හදවතේ. එතකොට ඒ ආකල්පත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් හොඳම මෙවලම තමයි සාහිත්‍ය හා කලාව. ගායකයා අමරසිරි පීරිස් ගීපද රචනා කරලා තියෙන්නේ සුනිල් සරත් පෙරේරා සංගීතය එච් එම් ජයවර්ධනයන්ගේ. ඔබ මේ කලාකරුවන්ව අඳුරන්නේ නැත්නම් වර්තමාන සමාජයේ එච් එම් ජයවර්ධන කියන්නේ කසුන් කල්හාර මහතාගේ ආදරණීය පියාණන් කසුන් කල්හාරයන්ගේ ආදරණීය මෑණියන් තමයි මාලින් මාලනී බුලසිංහල මහත්මිය. ඔවුන් දෙදෙනාගේ නිර්මාණත් මම ඉස්සරහට රැගෙන එනවා දැනගන්න තමයි කිව්වේ. කවියක් තියෙනවා සිරි ගුණසිංහ ලියපු මතක වස්තුව කියලා. මම ඒ කවිය පල්ලෙහාට යන්නේ මම මාතෘකාව විතරක් කියන්නම්. ඒක රූපකයක්. මතකයේ වස්තුවක්. කාටද? ආදරය කරපු අයට මතකයේ වස්තුවක්. වේලාවකට ඒ මතක වස්තුව ඒ පෙම්වතාව හෝ පෙම්වතියව ඉතාම ගොරහැඩි ලෙස පීඩනයටපත් කරනවා. ඒ කවියේ තියෙනවා සැමරුම් වග වලසුන් රෑනට මාගුදුරක් වී ලේ ගලනා ගුදුරක් වී කියලා. බල ලස්සනයි. සැමරුම් වග වලසුන් ආදරය කරනකොට ඇසුරු කරපු ඕනම දෙයක් සැමරුමක්. ඒක බෝක්කුවක් උඩ වෙන්න පුළුවන්, ටොපිකොලයක් චොක්ලට් එකක කඩදාසියක් වෙන්න පුළුවන්, ගල් කැටයක් හරි වෙන්න පුළුවන්. සමහර ලාවට ඒ දෙන්න ආදරය කරපු තැන බිම දිවින වැලි ටිකක් අරන් සාක්කුවේ දාගෙන ඉන්න පුළුවන්. ඒ සියල්ල සමරුම්. හැබැයි සියල්ල සමරුම් වගවලසුන් රැණක්සේ. හරිද? ඒවට වගවලසුන් රැණක් වගේ ඒව ගොදුරු කරගෙන හුව. හරිද? එතකොට ඒක මට මතක් උනේ ඒ මතක වස්තුවේ තිවිච්ච පදමාලාවේ වචන මේ ගීතය ඇතුලේ පාවිච්චි වෙනවා. ඇය යන්න ගියා මේ කීලා वन सिर सक तुरु सेवनली अतरे गी गायमिन इंद मातुरुले है अन्न गिया मैं किला है अन्न गिया मैं किला बिनि कनुलक मल पेति अग तवरा मिहि दुम गीत रचकया सुनील सरत् पेरेरा महता हरि लसनट संकल्प रूपमवन परिसरयत्तिक गट्टने करनो मे समुगेनीम वन सिरसक तुरु सेवनेलि अतरे गी गयमिन हिंद मातुरुले ऐ अन्न गिया मे किला पिनि खंदुलक माल पेतिया गतावरा मिहिदुम सलुवेन मुहुनवसा समुगत्तट पासे खंदुलु नेमे पिनी खंदुलु तिबुने मिहिदुम सलुवेन मुहुन वेहुना अनितेक ऐ अन्नगिया मेकिला मे वचनवल तीनो गेबुरु व्यंगार्थयक यमक बितुसितुमक मेकेन्ने टिक टिक सीगिरी बितुसितुम ताम तीनो एत मेकिला समाहरे ए वागे ඈ යන්න ගියා මැකිලා කියන්නේ ඔහුගේ ලෝකයෙන් ඈ අතුරුදහන් වුණේ නැහැ. ඔහුගේ ලෝකයෙන් ඈ ටිකෙන් ටික ඈත් වුණා. ඒ ඈත් වීම පරිසරය සුරින් ගීත රචකයා කියන ආකාරය හරි අපූර්ව සාගතයි. නිල් නිලන නිල් කඳු වැටි අතරේ සඳනෙලියේ මං පෙත පාදා රහසක් සංගවා नील 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 खंदुवेटी अतरे
සඳ එළියේ මං පෙත්තාදා රහසක් සංගවා ගොළු ඌ හදකින් යන්න ගියාම කියලා ඒ ආදරේ රහසක් හැටියට තියෙනවා පෙම්වතාගේ හිතේ එයාගේ හදවත ගොළු වෙලා කාටවත් කෑ ගහලා කියන්නේ නැහැ ඒ දුක නමුත් නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ සඳ එළියේ මං පෙත්පාදාගෙන ඈ යන්න ගියාම කියලා නැවතත් ඔහුට මතක් වෙනවා අර ඉස්සෙල්ලා මතක් වෙච්ච සංකල්ප රූපය වනසිරසක තුරු සෙවණ එළිය අතරේ ගී ගයමින් හිඳ මාතුරුලේ ඈ යන්න ගියාම කියලා යලි කවදාවත් හමු නොවෙන බව මන්ද පවනක් හිස අත ගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යලි නොඑතයි ගිම්මානෙට පෙර හැබැයි ඔහුට මතක් වෙනවා කවදාවත් අපි හමු වෙන එකක් නෑ කියලා උලග පවා ඔහුට පණිවිඩ කියනවා ඔයාලා දෙන්න කවදාවත් හමු වෙන එකක් නැහැ කියලා. හැබැයි ආත්මార్థකාමී ආදරවන්තයෙක් ආදරවන්තියක් වෙන්නත් පුළුවන්. කැමති නැහැ ඒක පිළිගන්න. මොකද ඒ ආත්මార్థය කැමති නැහැ අපිට අවාසි වෙනවට. අපි ආදරය අය සදාකාලිකව අපිව දාලා යනවට. යලි කවදාවත් හමු නොවන බව. මද පවණක් හිස අතගා කීවද. අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යලි නොයතයි ගිම්හානෙට පෙර මගේ ජීවිතේ ගිම්හානය කියන්නේ අවසානය මගේ ජීවිතේ අවසන් වෙන්න කලින් ආපහු කවදාවත් ඇය මා වෙත නොඑයි කියලා මම අදහන්න කැමති නෑ මගේ ආදරේ ඒ තරමට ආත්මార్థකාමී ඒකයි මැකිලා ගියාට ඇගේ පිළිබඳ මතකයන් ඔහුගේ හදවතේ සංකල්ප රූප වෙන්නේ එතකොට මේ පුද්ගල හැඟීම් කවියට ගීතයට නගපු ආකාරය දැන් මම කවදාවත් නොකියපු දෙයක් ඔබට කියනවා එක මේ YouTube channel එක මම කරන්නේ හම්බ කරන්න නෙවෙයි දෙක මගේ ඉලක්කය ඇත්තට මගේ ඉලක්කය උනේ වෙනද වැඩි හිටියන් මම දන්නවා ළමයි මේ සින්දු අහන්නේ කියලා පසුව මට නමුත් ඔප්පු වුණා මේ ළමයි මේ සින්දු අහනවා කියලා ළඟදී ඒ හින්දා මට හිතුණා මුළු ලංකාවේම දරුවන්ව මේ සැබෑ කලාවට යොමු කරන්න. එතකොට ඔවුන්ගේ ආකල්ප වෙනස් වෙනවා. එතකොට ඔබ ওই නරකය කියන තරුණ සමාජයේ වෙනස් වෙනවා. ඒ සඳහා ඔබත් දායක වෙනවා. ගුරුවරයෙකුගේ කාර්යභාරය පවතින සිස්ටම් එකකින් ආතල් ගන්න එක නෙමෙයි. ඒක නිසා මම ළමයි ඉල්ලන ඒවා දෙන්නේ නැහැ. මම ගුරුවරයෙක් දෙන්න ඕන දේවල් දෙන්නේ. මේකට වැඩිහිටියෝ සම්මාදන් වෙන්න. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ වගේම YouTube channel එක subscribe කරන්න. මම මේ මූල්‍යමය පරමාර්ථකින් නෙවෙයි කියන්නේ මේක සමාජ සත්කාරයක්. ඇසිඩ් වැටුණු මල් වලට පිණි ඉහින්න ආසයි අපි. අපි මේ ඒක තමයි කරගෙන.